ඒ අනුව ඔන්න පාසලේ තියෙන ප්‍රබන්ධ පොත් ගත්තොත් ඇත්තටම මේ ප්‍රබන්ධ පොත්වල තියෙන්න ඕනේ ළමා සාහිත්‍ය හා යෝන් සාහිත්‍යයට අදාළ පොත්පත් පමණයි. අපි වැඩිහිටි සාහිත්‍ය පොත් සාමාන්‍ය පුස්තකාලයකට අනුමත කරනවා අඩුයි පාසල් පුස්තකාලයකට. ඒ නිසා පාසල් පුස්තකාලයක තියෙන ප්‍රබන්ධ පොත් ගත්තොත් ඒවා මූලික වශයෙන් ළමා සාහිත්‍යයට අදාළ ප්‍රබන්ධ පොත් සහ යෝන් සාහිත්‍යයට අදාළ ප්‍රබන්ධ පොත් කියලායි වර්ග කරන්නේ. ඉතින් අපි මේකෙදී මූලික තැනක් දෙන්නේ කොහොමද යෝන් සාහිත්‍යයට අදාළ ප්‍රබන්ධ පොත් ටික පුස්තකාලේ අපි ගුණයක් විදිහට සකස් කරගන්න කියන එක. ඒතකොට දැන් මං කලිනුත් කිව්වා යෝන් සාහිත්‍ය කියලා කියන්නේ නව යෝන් වියට එළඹුණාට පස්සේ වයස ඉඳලා 13 ශ්‍රේණිය දක්වා ඉන්න ළමයි. ඉතින් අපි හිතමු දළ වසරෙන් ගත්තොත් ඉස්කෝලේ 7 ඉඳලා 13 දක්වා ශ්‍රේණිවල ඉන්න ළමයි පාවිච්චි කරන්නේ යෝන් සාහිත්‍යයට අයත් පොත්. මේවා වෙන අයටත් වැඩිහිටියන්ටත් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් මේ සඳහා සුවිශේෂ කරපු කණ්ඩායම් විදිහට අපි සලකන්නේ යෝන් සාහිත්‍ය 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ළමයින්ට. එතකොට දැන් ඔන්න අපේ පුස්තකාල එකතුවේ ප්‍රබන්ධ පොත් එක්ප්‍රස් කරගන්නකොට මෙන්න මේ කාරණා තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ හොඳටම දන්නවා ප්‍රබන්ධ පොත්වලට විෂයක් නැහැනේ. ඒ නිසා ඒවා දිවිදසම වර්ගීකරණයට වර්ග වෙන්නේ නැහැ. දිවිදසම වර්ගීකරණයේ සාහිත්‍ය කොටසට වර්ග කරලා දාන්න පුළුවන්. නම් සාමාන්‍යයෙන් නම් පුස්තකාලල මේ ප්‍රබන්ධ පොත් තියෙන්නේ වෙනම දිවිදසම වර්ගීකරණයට දාන්නේ නැතුව. ඒ නිසා පුස්තකාලයක මේ ප්‍රබන්ධ පොත් වර්ග කරන සරල ක්‍රමය තමයි ප්‍ර එක කියලා කියන ප්‍රබන්ධ කියන වචනේ ප්‍රයන්න අරගෙන ප්‍ර එක කියලා කියන්නේ නවකතාවලට. ඒතර පුස්තකාලේ පොතක ධාරේ ප්‍ර එක කියලා ලියලා තියෙන පුළුවන්. ඒ අදහස් වෙන්නේ ඒක නවකතාවක් කියන එක. ප්‍ර දෙක කියලා කියන්නේ කෙටි කතා පොත්වලට. ප්‍ර තුන කියලා කියන්නේ පරිවර්තන පොත්වලට. එහිමයි සාමාන්‍ය පුස්තකාලයක මෙන්න මේ ප්‍රබන්ධ පොත් වර්ග කරලා තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසියෙන් නම් මේක වර්ග කරන්නේ ෆික්ෂන් කියලා නේ කියන්නේ. F1 කියලා කියනවා. එතකොට ඒ තමයි නොවෙල්ස්. F2 කියලා කියනවා ෂෝට් ස්ටෝරීස්. F3 කියනවා ට්‍රාන්ස්ලේෂන්ස්. එතකොට දැන් ස්කූලෙක ළමයින් තියෙන මේ යෝන් සාහිත්‍ය පොත් ටික මේ විදියට ප්‍ර 1 ප්‍ර 2 ප්‍ර 3 කියලා වර්ග කරපුවාම කොහොමද ළමයි මේ සාහිත්‍ය රසාස්වාදය කියන එක උකහා ගන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඉතාම හොඳින් දන්නවා අධ්‍යාපන මනෝවිද්‍යාවේදී විතරම කතා වෙනවා අපේ මොළයේ කොටස් දෙකයි, වම් පැත්ත මොළය සහ දකුණු පැත්ත මොළය. වම් පැත්ත මොළයේ විශේෂයෙන්ම තියෙන්නේ විෂය අන්තර්ගත විෂය කර්ම. දකුණු පැත්ත මොළය තමයි ආවේදන ක්ෂේත්‍රයේ, එහි තමයි මනුස්සයෙක් වශයෙන් සමාජයේ ජීවත් වෙන්න ඕන යහගුණ ආචාර ධර්ම සිරිත් විරිත් වින්දනේ මේ සියල්ලම තියෙනවා. ඒ නිසා මේ සාහිත්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ළමයින්ගේ දකුණු පස මොළේ සංවර්ධනය කිරීම. ඒකට සඳහා එහෙමනම් මේ සාහිත්‍යයේ විවිධ ප්‍රභේද ගැන ඉතා හොඳ අවබෝධයක් ළමයින් තියෙන්න ඕනේ. සාහිත්‍ය විවිධ ප්‍රභේද කියන එකට දැන් මේකේ වචනයක් පාවිච්චි කරනවා ෂානර කියලා. ෂානර කියලා මේ ජර්මන් වචනේමයි, GENRE කියන ජර්මන් වචනේමයි ජානර ෂානර කියන එක. සිංහලනුත් ෂානර කියලාමයි කියන්නේ. ඒ නිසා සාහිත්‍ය ෂානර කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් පුස්තකාල ගුරුතුමා ඒ වගේම ළමයි හැමෝම අවබෝධ කරගන්න ඕනේ. ඒතර යෝන් සාහිත්‍ය ෂානර ගත්තොත් තාවදීන් කිව්වොත් උප ප්‍රභේද ඇත්තටම යෝන් සාහිත්‍ය උප ප්‍රභේද ගත්තොත් උප ප්‍රභේද 15කට වඩා තියෙනවා යෝන් සාහිත්‍ය. ඔබ හොඳටම අහලා ඇති, ඔබත් කියවලා තියෙනවා, වැඩිහිටියන් මේවා කියවලා ඇති. ඒ නිසා යෝන් නවකතා ගත්තොත් ඒවා 15කට වඩා උප ප්‍රභේද නැත්නම් ශානර තියෙනවා. ඉතින් උදාහරණ විදිහට ගත්තොත් ඔබ අහලා ඇති වීර කතා, වීරත්වයේ පිළිබඳ කරන කතා වීර කතා. ඒ වගේම තමයි ඓතිහාසික කතා. ඊළඟට තමයි විද්‍යා ප්‍රබන්ධ. ඊට පස්සේ චරිතාපදාන. ඊට පස්සේ ස්වයං චරිතාපදාන. උපමා කතා, ජන කතා. මේ විදිහට 15කට වඩා ශානර වර්ග යෝන් සාහිත්‍යයට තියෙනවා. එතකොට ළමයේ සාහිත්‍ය රසස්වාදය දිනු කරගන්නවා කියන්නේ ඔය ශානර ඔක්කොගේම කියවලා ගන්න රසය. ඒ රසයෙන් තමයි යහපත් පුරවැසියෙක් ගොඩනගන්න ඕන මූලික අඩිතාවුන් වැටෙන්නේ. අද සමාජය අපි බහුතරයක් දකින්නේ ළමයි යෝන් නවකතා කියවන ඇත. නමුත් හුඟක් පිරිස් කියවන්නේ එක ශානරයකට කොටු වුණ යෝන් කතා. හුඟක් අය අපේ අධ්‍යක්ෂ මනුව නම් පේන්නේ අභිරහස් නවකතා තමයි වැඩිපුරම කියවන්නේ.
හැබැයි ඒගොල්ලන්ට සාහිත්‍යයේ අනිත් රසාස්වාද ගන්න අනිත් ශානර කියවීම පිළිබඳ යොමු කිරීමක් නැහැ. විද්‍යා ප්‍රබන්ධ ගැන කියවීම ගැන අදහසක් නැහැ. ඒ වගේම පරිසර විද්‍ය පිළිබඳ අදහසක් නැහැ. ඒ වගේම ඓතිහාසික කතා පිළිබඳ අදහසක් නැහැ. ඉතින් මේ නිසා මේ ශානර සියල්ලම පිළිබඳ කියවීමෙන් ලබා ගන්න අත්දැකීම තමයි ජීවිතේ ඉස්සරහට ජීවත් කරවන්නේ. ඒ නිසා සාහිත්‍ය කියන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න පත්‍රවලට උත්තර දෙන ස්තැනනේ. ඒ නිසා සාහිත්‍ය කියන්නේ අපේ ජීවිතේ පුරාවට මෙන්නේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට කලින් අපට උත්තර නැහැ. ඒකට උත්තර අපි ගන්නෙ සාහිත්‍යය. ඒ නිසා සාහිත්‍යය තමයි අපි ජීවත් කරවන්නේ. ඉතින් ඒ නිසා යෝන් සාහිත්‍යය ඉතාම ප්‍රයෝජනවත්. මේ දෙවෙනි දශකයේ ඉන්න ළමයි යෝන් කණ්ඩායම කියලා කියන්නේ අපි ජීවිතයේ දෙවෙනි දශකයේ ඉන්න කණ්ඩායම. ඔබහාලා ඇති ඒගොල්ලන්ගේ චිත්ත වේග, ඒ වගේම හැඟීම්, ඒ වගේම සියලු දේවල් වල බොහොම ගන්ධබ්බවදියක තියෙන. ඉතින් මේ ආයත මේ චිත්ත වේග වල යුද පිටියක් කියන්නේ මේ අවධිය ඉතාම හොඳින් ගමන් කළා. යහපත් වැඩිහිටියෙක් වෙන්න අවශ්‍ය කරන ප්‍රධානම මඟ පෙන්වන කලණ මිතුර තමයි මේ යෝන් සාහිත්‍ය පොත්. ඒ නිසා යෝන් සාහිත්‍ය යෝන් ළමයෙකුට කල්යාණම මිත්‍රයෙකු තමයි. තමන්ගේ ජීවිතේ කොහොමද ඉදිරියට හැඩගහගන්නේ කියලා මේ දෙවෙනි දශකයේ ඉන්න ළමයෙකුට කල්යාණම මිත්‍රයෙක් වෙන මේ යෝන් සාහිත්‍ය කෘතිවල හැම ශානරයක්ම කියවලා තියෙනවා නම් ඔබට ඔබේ ජීවිතේ ඉතාමත් හොඳින් හරිගස්සගෙන ඉතාම වැදගත් යහපත් වැඩිහිටියෙක් වෙන්නට පුළුවන්. ඉතින් මේ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ පුස්තකාලය අධිවරු ඉතාම හොඳින් දැනගෙන ඒ පිළිබඳ අවශ්‍ය දායකත්වය දෙන්නට ඕනේ.